එළියකට එන්න බයයිනේ. ඇත්ත වශයෙන් කියනවනම් දැන් මේ බාධිය ඇතුලේ තියාගෙන ඉන්නේ අපි මේ මුත්‍රා කරන්න. එළියට එන්න බයයිනේ. Pidi mei dan tien wanda mei kesel pandro koma mei kesel pandro na kewa mangar jalmin balak na yanda ki wadagi mei na wadagi koko makala mei hata mei idama tien wa mei hape tero idama koma tien wa idama tiba da wadan na yape da hada wawaga na kandu bidian na mei ali wasangga ti ali wadurinda wadun wawaga kera kandu bidian na mei nikam mei ada latien na ida sama ni kangge ali kiyak kita rindu da wadagi ali iya hitia hawa sudah hadi ni Iya, aku sebenarnya kok tidak ada nih kitiya. Dan iya, raya itu kelihatan nih balut nam burang wa. Aami nanya, dan aku hitam atau nanti nanya, ada apa bisa soalnya raya berdi meeting dia perlu ada lagi. Dan itu tetap kini lagi. Si benda sara lalu 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 hadir mang kada nama ini benda. Dan gue kebal lalu itu mama era iya nama ini. මේ සැරේ මොනවද නැහැ බටුපැලයක් කතියා ගන්න නැහැ මොනරු අලි එක්කෝ මේ අඹගස් සොල්ලනවා ගෙඩිය පල ගන්න දැන් බොහොම අමාරුවෙන් මේ ගෙඩි ටික මේ තියාගෙන ඉන්නේ එළව එනවා උඹ දැනුත් ගියා මේ ගඟයිනේ අලි 15කට වැඩි ඉන්නවා ගඟේ කිසිම නිලධාරියෙක් එන්නේ නැහැ කිසිම දෙයක් මේ ගමේ බලන්නේ නැහැ දැන් මම කොයි කොච්චර කාලෙක ඉඳලා මේ දැන් ඉතින් අපි කලින් නම් මෙහෙට එනකොට මම අවුරුදු 35ක අතර නැවිලා එතකොට හිටියේ නැහැ දැන් මේ මෑතක ඉඳලා තමයි ඉන්නේ එහෙන් රිලව් එහෙන් අලි එහෙන් මොනරු ඉතින් අපි කොහොමද වත්තක දෙයක් හදාගන්නේ දැන් රටේ හොඳම දුෂ්කර කාලයක් මේ කාලේනේ ඒකනේ ඒතකොට ගෙවල් දොරවල් වල වතු පිටි වල කිසිම දෙයක් හදන්න බෑ දැන් බල අර තවන් දාලා තියෙන බඩු වල හදාගන්න විදිහක් නැව එහෙන් මොනරු කනවා අර අපි මළු වල පවා හදලා තියෙන්නේ ඇවිල්ලා කනවා මොනරු කිසිම විදියකින් අපිට ගමන බිමනක් යන්නත් නැ මේ සත්තු නිසා ගිහින් එනකොට ගෙදර චෝරේ. ගෙහෙන් එනකොට එක්ක අඹ ගහ හොල්ලල පාර කොස් පලගත්ත අර මයි තවත් තියෙනවා ගහක කොස්. හොල්ලල හොල්ලල කාලා අපිට ළමයෙකුට කන්ට නැහැ මව. මහසලක පල්ලේවත්ත ගඟයයි කොටේ අපි මේ ඉන්නේ. මේ වතුලට හැමදාම හානි වෙනවා අපිට මේ කෙසල් ගස් ටික මේ වත්ත පුරාම කෙසල් තිබ්බා. කෙසල් ටික ඔක්කොම කාලා කාලා මේ ඉතුරු ගල ටික තමයි. මේ සැරේ එහා පැත්තෙන් කොස් ගස් ටිකක් තිබුණා හොල්ලල හොල්ලල කොස් ගස් දෙකක් මහර මේ ඇදුණා. කොස් ටිකත් ඔක්කොම කෑවා තුවක් ගහ පයින් ගහ පෙරලලා දාලා ගියා ඉතින් වත් ඔක්කොම හැමදාම විනාශ කරන මේ සැරේ ඔය එළවලුක් වක් කන්න හදා ගන්න නෑ මත්තේ මොනවාවත්ම නෑ හදා ගන්න ළමයින්ට බඩිරුම් කරලක් වත් දෙන්න මේ මැල්ලු මක් කන්නටවත් මොනවාවත් මඤ්ඤුක ගහක්වත් හදා ගන්න නෑ ඔක්කොම විනාශ කරලා යනවා ඉතින් කොහෙන්ද එන්නේ අම්මේ එන්නේ ගඟෙන් එන්නේ මොන ගඟද මේ මහවැලි ගඟේ වල හා හා අලිවට වල නම් ගහලා තියෙනවා හා අලිවට වල ගහමට මේ එවගෙන් තින්ගලා එනවා යටි රින්ගලනේ ඔව් සිංගල දෙකකට තුනකට විතර ඩංවැල් දාලා නැහැ ඒ වගේ අසෙන් රින්ගලා එනවා හා ඉතින් යනකොට එළවනකොට වෙලාවකට වෙඩි දාලා උඩට එළවා දානවා වැඩි මම විදියකට කට්ටි කිව්වහම හා යනකොට ඒවා පෙරලගෙන දුවනවා තියෙනවා අලිවට පයින් ගහන් යනවා ඔව් පංගොත්ෙන් වලින් කඩාගෙන යනවා පංගොත්ෙන් වලින් අලිවට බේරන වැටවල් වැටවල් මැද වැටවල් වලින් කඩාගෙන පැනගෙන දුවනවා පැනගෙන ඔව් මේක හැමදාම තියෙන කරදරයක්ද තියෙන මහම සැරේම තියෙන හැමදාම කියන්නේ කොහොම හරි මාසයකට දෙසරයක් තුන්සරයක් විතර වතු වලට ඇවදී ඔයටින් වෙනවා හැමෝටම එහෙමයි දැන් මේ වතු මෙහෙම තිබ්බ වතු නෙමෙයි හොඳට මේ කන මොන දේ හොඳට හදාවා ගත්ත ඉඳන් මේවා ඒ වුණාට දැන් මඤ්ඤුක ගහක්වත් හදා ගන්න නෑ මොනවාවත් කොස් කාලේට කොස් ගෙඩියක් කන්න නෑ කොස් ගස හොල්ලලා හොල්ලලා ගෙඩි ටික වට්ට වල කාලා යනවා යන්න මඤ්ඤුක ගහක් හදා ගන්නත් නෑ වෙන එළවලුක් හදා ගන්නත් නෑ බඩිරුම් ගහක් හදාගෙන ළමින් ඉඳින්නට නෑ දැන් මේ රටට අමාරු කාලයක් නේ අම්මලාට මුදල් පැත්තෙමුත් අමාරු එළවලුක් ගිහින් කන්න
මේ ගන්න විදිහකුත් නෑ සල්ලි ප්‍රශ්න තියෙනවා ඒ ඒ ඒ දැන් මේ අලි ප්‍රශ්නේ හින්දා ගෙදර වවා ගන්න විදිහකුත් නෑ වවා ගන්න විදිහකුත් නෑ මගේ මහත්යන් නෑ මහත්යන් නැතු වුණා මට ළමයි 3 දෙනෙක් ඉන්නා ලොකු දුව නම් බෑන්දලා පොතා ළඟ තමයි ඉන්නේ පොත ඇස්ටිඩන් එකක් වෙලා මේ අතක් බෑ ඒ තනි අතේ වාරුවෙන් තමයි අපි දෙන්න මායි මගේ චූටි දුවයි මෙනම ගොහමුලි කැටට ඉන්නේ ඒකට අපි දෙන්න ජීවත් කරන්නේ මයි පුතා තමයි මහත්යන් නැතු වෙලා මම පිළිකාලෙදී මම පිළිකාලෙදී දුව වක්වඩු අමාරුවෙන් ජීවත් වෙනදී ඒ වුණාට අපි දෙන්න ජීවත් කරන්නේ පුතා තමයි ඒත් එක අතේ වාරුවෙන් තමයි අය ජීවත් වෙන්නේ ඉතින් ගෙදර වත්ති පිටි වගා කරගන්නවත් විදිහක් නැහැ. වගා කරගන්නවත් විදිහක් නැහැ. ඉතින් ගහම බදු දෙනවා කියලා දෙන්න බෑ නේද ළමයි කන්නේ මේ. ඔව්. මොකද? මේ ගහ බදු ඉල්ලුවා මේ අරන් යන්න ගෙලි. හා. ඉතින් අපි දෙන්න කල් ළමයි කන්නේ මේ. හ්ම්. දැන් ළමයි කන්න වෙන්නේ අලි කන. අලි කනවා රිලව් කනවා. දැන් උදේ නුර ශ්‍රීලංකර වංචෝ. කොයි ලෝකෙන් ඇවිල්ලාද කියන්න දන්නේ නැහැ. පාලං හන්දියේ ගංගේ ආයි. හා. අලින්ගෙන් ඉතින් අපිට සෑහෙන්න කරදරයි. ගොවි තැනක් කරගන්න බෑ ඒවා මේවා ඉතින් පාලු කරනවා රැට ඇවිත් ගොඩාක් ඉතින් අසරණයි ගෙහින් පාරක තොටක රැවෙල යන්න බෑ ඒ වගේ ඉතින් ප්‍රශ්න තියෙනවා අපිට ඉතින් කරදරයක් නැතුව මෙයාලටත් ඉතින් ඉන්න තැනක් එයාලටත් දෙන්න කියලා තමයි රජෙන් ඉල්ලන්න තියෙන්නේ ඉතින් සතුන්ද ඔව් අලින්ටත් නිදහසේ ඉන්න අපිටත් නිදහසේ ඉන්න ක්‍රමයක් හදලා දෙන්න කිය කොළඹ පස්ස ගහන්න බෑ. දැන් මේ කොච්චර. යනවා පාරේනේ කට්ටිය. යහපැත්තෙන් කොටෙයිද දැන්? ඔව් ඒ තමයි. එක දිගට ගහුවොත් යන්නෙම නැහැ උන් ඒකම සීසී කඩ යනවා. දැන් ඔහොම අර පොලිමුට ඇරේ මේ පොඩි පැටියෙක් ඉන්න හින්දා එයාව අරන් අරන් යනවා. අරන් යනවා. තනි කරන්නේ නැහැ කවදාවත්. පස්සට උන ගමන් නෑ නැවතුලා අනිත් ඒවා. අර එහා පැත්තෙන් පිස්සු නැටුවොත් තමයි. ඔව් දැන් එහා පැත්තෙන් කට්ටි කෑ ගහනවා. කෑ ගහනවා ඊට පස්සේ තමයි. එතකොට උන් යන්නේ බය. දැන් ඒවා එන්නකො. එතකොට යන්නේ උන් බයයි. එහා පැත්තේ අර අර රතු වෙන සෙට් එක. කෑ කෑ ගහන ආයෙ එන්න උඩට. ඒක නම් ගෙව්වට වැඩක් නෑ යන්නේ. යන්නේ. ඇහෙන්න කන ඇහෙන්න. උඩ කන් දෙකත් ඇහෙන්නේ අනික ඌ ළඟට අලි වෙඩි ගහලා ගහන ඌට දැන් හුරු වෙලා තියෙන කන් දෙක. ඔය කාලේ වෙදිල්ලට නෝ යන්නේ. ඔව්. අය උඩ එතන උඩට ද යන්නේ. උඩට වගේ. නෑ ඔතන අයිනේ යන්නේ කාර සෙවනේ ගාවි. ඔය පාර උන්ගේ. ඒක තමයි. ඒක එතන අයිනේ ගිහින් තමයි කොහමද යන්නේ හැමදාම. ඔව් ඔතන යන්නේ හැමදාම. පාර තමයි. කොහොමද ගියාද පල්ලට? කෘෂිකරට